Ralla Weralata Adarei Kathawata Adarei Karana Wawa Piligannawa Mage Channel Ekata. Ithin Ada Api Video Eken Katha Karamu. Idiriyedi Satyata Danaganna Labena Rahasak Sambandhawa. Ithin Me Rahasa Nisama Satyawa Namaga Yawanna Hadana Piris Walata Kane Parak Wadinawa Wage. Darshana Pelak Apita Ralla Weralata Adarei Kathawen Dakinna Puluwan. Ithin Ada Video Ekata Yanna Kalin Illimak Karanna Kemathi. ඒතමයි වීඩියෝ එක බලලා ඔයාටත් මෙවැනිම වීඩියෝස් දිගින් දිගටම බලන්න හිතුණා නම් එහෙනම් මගේ channel එක subscribe කරලා මාත් එක්ක සම්බන්ධ වෙන්න. ඒ වගේම like කරන්න, comment කරන්න, තවත් නොදන්න යාළුවෙක්ට දැනගන්න share කරන්න. පහුගිය කාලෙම අපිට දකින්න ලැබුණු දෙයක් තමයි රැල්ල වෙරළට ආදරේ කතාවේදී වෙච්ච අසාධාරණකම්. ඉතින් කොහම වුණත් ශිවා සත්‍යය මේ දෙන්නගේ ආදරේ මේ දෙන්න හැමදාමත් භුක්ති විඳින්න බලාපොරොත්තු වෙන තමයි හිටියේ. හැබැයි හදිසියෙම බාබුගේ අතුරු දහන් වීමත් එක්ක මේගොල්ලන්ගේ ජීවිත වෙනස් වුණා විතරක් නෙවෙයි. මේ ළඟදී ජූට් ලාවට පස්සේ සත්‍යයන් චිවා පව ඈත් වුණාට පස්සේ ඒක දරා ගන්න බැරි තරම් කටයුත්තක් වුණා. ඉතින් කොහොමනම් අපි දන්නවා ඒ තමයි සත්‍යයන්ගේ ජීවිතේ හැමදාමත් පිළිවෙලකට සතුටින් තියෙන්නේ ඕනි කියලා තමයි සත්‍යයන්ගේ අම්මා කල්පනා කළේ. ඉතින් ඒ වුණාට දැන් සත්‍යයට දුකෙන් ඉන්න හේතු ගණනාවක් තියෙනවා. ඒ හේතු අතරට අපි දැන් පහුගිය කාලෙම දකින ලැබුණු කරුණු කාරණා ටිකක් මතක් කරගත්තොත් හොඳයි. ඉතින් සත්‍යල යාපනය යනවත් එක්කම සත්‍යයට වගේම ශිවාටත් කරදර කාලයක් උදා වුණා. මොකද ශිවාගේ පුංචි අම්මා මේ දෙන්නට ආදරේ කළාට මොකද එයාගේ දුව නම් චුට්ටක්වත් සත්‍යයට කැමති වුණේ නැහැ. මොකද තමන්ගේ මස්සෙනා අයිති කරගෙන තමන්ට නැති වුණා කියන හැඟීමක් ඇතුව මේ කෙල්ල නිරන්තරයෙන්ම සත්‍යයත් එක්ක රණ්ඩු වෙනකොටයි වෙන ගෙදරකට යන තීරණය කෙරුණේ. ඉතින් වැඩි දවසක් නෙවෙයි එක දවසක් වගේ තමයි මේ ගොල්ලන්ට නිදහසේ මේ ගෙදර ඉන්න ලැබුණේ. මොකද මේ කට්ටියට අනිවාර්යයෙන්ම ඔය ජූලයි පැමිණීමත් එක්ක පවුලටම දෙපිටි වෙන්න සිද්ධ වුණා. ඉතින් දැන් මේ දෙන්නා වෙන වෙනමනේ ඉන්නේ. ඉතින් දැන් සත්‍යය අලුත් ගෙදරකට ගියා. එතනනොත් තවත් ගෙදරකට යන සෝදානම් වෙනවා. ඉතින් ඇත්තම කියනවා නම් දැන් මේ කට්ටිය මේ එකතු වෙලා ඉන්නේ ඇමතිගේ පැත්තෙන් කියන විශ්වාසය අපිට තියාගන්න පුළුවන්. අනිත් එක තමයි සත්‍යය වීරවර්ණව මුණ ගැහුණොතින් එක්කෙත් තමන්ට ලොකු ප්‍රශ්නයක් ඇති වෙනවා කියලා දැන නිසාම තමයි මේ ප්‍රශ්නය මේ විදියට කතා කරන්න සෝදානම් වුණේ. ඉතින් කොහොමනම් ඉදිරියට අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන් සත්‍යය වෙනුවෙන් සත්‍යයාගේ පැත්තේ හැමවම රණ්ඩු වෙන දර්ශන පෙළක් සමගින්ම. ඉතින් කොහම වුණත් විශේෂම කාරණාව කියවනව නම් සත්‍ය ඉදිරියට දැනගන්නවා සත්‍යයට මේ කරදර සියල්ල එන්නේ වෙන කවුරුවත් නිසා නෙමෙයි ඇමතිලා තමන්ව පාවිච්චි කරන නිසා කියලා. ඉතින් අන්න මේකත් එක්ක ඇමතිත් එක්ක බව තරහ කියලා තමයි මේ කෙනා ඉන්නේ කියන දේ පහුගිය කාලෙම අපිට දකින්න ලැබුණ වගේම ඉදිරියටත් දකින්න ලැබෙවි. ඉතින් කොහම වුණත් සත්‍යයට ශිවා මුණ ගැහෙන්න නම් අනිවාර්යයෙන්ම ඊට වඩා ආරක්ෂිත තැනකට යන්න ඕනේ කියන එක නම් නිගමනයකට පත් කරගනේ කියලායි බලාපොරොත්තුවක් ඇති කරගන්න පුළුවන් හැකියාවක් තියෙන්නේ.